2023 වර්ෂයට අදාළ අධ්‍යන පුත්සාතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පසුගිය මැයි 6වෙනිදා සිට මැයි 15වෙනිදා දක්වා පවත්වනු ලැබුවා. සැප්තැම්බර් 28වෙනිදා ඊයේ මධ්‍යම රාත්‍රියේ මේ විභාගයේ ප්‍රතිඵල අපි නිකුත් කරනු ලැබුවා. ඉතින් අද මේ මාධ්‍ය සාකච්ඡාවට හේතු වුණේ මේ ප්‍රතිඵලවල දරුවන් අත්පත් කරගෙන තිබෙන ලබන ඒ සාධනය පිළිබඳ විශ්ලේෂණාත්මක විග්‍රහයක් ඇතුළත් ඒ තොරතුරු පිළිබඳව දැනුවත් කිරීම. එතකොට මේ විභාගය සඳහා අපේක්ෂකයින් 452,979 දෙනෙක් අයදුම් කරලා තිබුණා. ඒ අයදුම්කරුවන් සඳහා අපි විභාග මධ්‍යස්ථාන 3527ක් දිවයින පුරා ස්ථාපනය කරලා තිබුණා, සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 535ක් යටතේ. ඒ අතුරින් අපේක්ෂකයන් 415,545 දෙනෙක් විභාගයට ඉදිරිපත් වෙලා තිබුණා. එය ප්‍රතිශතයක් හැටියට දක්වනවා නම් 91.73%. ඒක සැලකිය යුතු ඉහළ අගයක් පසුගිය වර්ෂවලට සාපේක්ෂව ගත්තම 91.73%ක් විභාගයට පෙනී ඉඳලා තියෙනවා ඉදිරිපත් වුණු අපේක්ෂකයන් අතුරින්. අපි වසර කීපයක ප්‍රතිඵල සංසන්දනාත්මකව මේ විග්‍රහයට ඇතුළත් කරලා තිබෙනවා. මෙවර අපි පළවෙනි වතාවට ඉදිරිපත් වුණු අපේක්ෂකයන් අතුරින් තමයි අපි මේ සංඛ්‍යාලේඛන විශේෂයෙන්ම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ අය අතුරින් පළමු වතාවට ඉදිරිපත් වෙච්ච අපේක්ෂකයන් සිටිනවා 322,537ක්. ඒ අතුරින් 244,228ක් සුදුසුකම් ලැබලා තියෙනවා උසස් පෙළ පන්තියට ඇතුළත් වීම සඳහා. දැන් මේ උසස් පෙළ පන්තියට ඇතුළත් කිරීමේ චක්‍රලේඛයට අනුව ඒ උසස් පෙළ පන්තියට ඇතුළත් කිරීමේ මූලික සුදුසුකම් ලබා තිබෙන අපේක්ෂකයන්ගේ ප්‍රතිශතය හැටියට අපි සඳහන් කරොත් 75.72%. මේ සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වූ සිසුන් අතරින් ඒ උසස් පෙළ පන්තිවලට ඇතුළත් වීම සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. මෙය පසුගිය වර්ෂවලට සාපේක්ෂව ගත්තාම යම්කිසි ඉහළ මට්ටමේ සාධනයක් කියලා සඳහන් කරන්නට පුළුවන්. 2021 වර්ෂයේදී මෙය 74.52% හැටියට සඳහන් වෙන්නේ. 2022 වර්ෂයේදී 74.38% හැටියට සඳහන් වෙන්නේ. 2023 වර්ෂයේ විභාගයේ මේ 75.72% හැටියට වාර්තා වෙනවා. මෙය ඒ ප්‍රතිශතයේ ඉහළ යාමක්. එතකොට මේ දරුවන්ගේ සාධනයේ ඉහළ යාමක් පෙන්නුම් කරනවා මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ පසුගිය වසර කීපය සමග සංසන්දනය කිරීමේදී. ඒකම අපි තවත් පැත්තකින් ඒ සාමාර්ථ 9ම ලබාගත් සිසුන් සංඛ්‍යාව අපි බැලුවොත් මේ පළමු වතාවට ඉදිරිපත් වූ සිසුන් අතුරින් 13,309 දෙනෙක් ඒ සාමාර්ථ 9ම ලබාගෙන මේ විභාගයේ සමත් වෙලා තිබෙනවා. ඒ ප්‍රතිශතයක් හැටියට 4.13%ක අගයක් වෙනවා. ඒ අගයත් පසුගිය වර්ෂ දිහා බලපුවහම ඉහළ යාමක් පෙන්නුම් කරනවා. ඒ අනුව ඒ ඉහළම ප්‍රතිඵල ලබාගත්තු සිසුන්ගේ සාධනෙත් ඉහළ යාමක් මේ වර්ෂයේදී පෙන්නුම් කරනවා. එය හොඳ සාධනීය තත්ත්වයක් හැටියට සඳහන් කරන්නට පුළුවන්. ඒකම අපි අනිත් පැත්තනුත් බැලුවා. මේ විෂයන් 6ක් හෝ ඊට ඉහළ පෙනී සිටි සිසුන් අතුරින් විෂයන් සියල්ලම අසමත් වෙච්චි සිසුන් ප්‍රතිශතය 2.12%ක අගයක් තිබෙනවා. ඉතින් ඒ අගය පසුගිය වර්ෂ දිහා බලපුවහම බොහෝ දුරට ඒ ප්‍රතිශතයේ තමයි තිබෙන්නේ. එතකොට 2.12%ක් ඒ සියලුම විෂයන් වලින් අසමත් වෙච්චි ප්‍රතිශතය හැටියට පෙන්නුම් කරනවා. එතන මේ සංසන්දනාත්මකව බලපුවහම අපිට පසුගිය වර්ෂ කීපයක් සමග මේ ප්‍රතිඵලයේ 2023 වර්ෂයේ අධ්‍යන පුත්සාධික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සාපේක්ෂව ඉහළ සාධනයක් පෙන්නුම් කරනවා කියන එක මට විශේෂයෙන් සඳහන් කරන්නට පුළුවන්. ඉතින් මෙය විශේෂයෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ සිදුවුණු යම්කිසි සංවර්ධනාත්මක යම් යම් වෙනස්කම්වල ප්‍රතිඵලයක් හැටියට විශේෂයෙන්ම මම සඳහන් කරන්නට ඕනේ. ඒකම මේ අස්තනේ මම බලාපොරොත්තු වෙනවා මේ සමස්තයක් හැටියට ඒ තත්ත්වයට පොඩි විස්තරයක් කරන්නට. මොකද මෙතනදී පළමු වතාවට දෙවෙනි වතාවට එකම තවත් පසු වැඩිහිටි සිසුන් සියලු දෙනා මේ සමස්තයට ඇතුළත් වෙනවා. ඒ සමස්තය හැටියට ගත්තොත් ඒ උසස් පෙළ කිරීම සඳහා සුදුසුකම් ලැබු සිසු සංඛ්‍යාව 73.55% හැටියටයි සඳහන් වෙන්නේ. එය අර පළමු වර සිසුන්ගේ ප්‍රතිශතයට වඩා
අඩු අගයක් පෙන්නුම් කරන්නේ. ඉතින් ඒක සාමාන්‍ය තත්වයක්. නමුත් අපි පළමු වතාවේ සිසුන් තමයි මේ සංසන්දනයේට එහෙම නැත්නම් මේ විශ්ලේෂණයට විශේෂයෙන්ම ඇතුළත් කරගන්නේ. ඉහළ ප්‍රතිශත ලබාගෙන තිබෙනවා පළාත් හතරක්. එයින් පළමුවෙනි මුලට ඇවිල්ලා තිබෙන්නේ දකුණු පළාත. දකුණු පළාතේ එම ප්‍රතිශතය 78.21 වෙනවා. එය දකුණු පළාත් තමයි මෙවර ඒ විභාග ප්‍රතිඵලවල සාධනය අනුව ඉදිරියට ඇවිල්ලා තිබෙන්නේ. ඊළඟට නැගෙනහිර පළාත 77.36 හැටියට සටහන් වෙනවා. බස්නාහිර පළාත එම ප්‍රතිශතයේ 77.11 හැටියට සඳහන් වෙනවා. ඊළඟට සබරගමුව පළාත 76.54 හැටියට සඳහන් වෙන්නේ. මෙන්න මේ පළාත් හතර තමයි දිවයිනේ සාමාන්‍ය අගයට වඩා ඉහළ සාධනයක් පෙන්නුම් කරන පළාත් හැටියට විශේෂයෙන්ම සඳහන් කරන්නට පුළුවන්. ඒකම අපි දිස්ත්‍රික්ක වශයෙන්ුත් මේ විදියට අපි සලකා බැලීමේදී අපිට පෙනුනේ දිස්ත්‍රික්ක කිහිපයක් ඒ සාමාන්‍ය අගය 75.72 කියන අගය ඉක්මවා තිබෙනවා. ඒ අතුරින් අම්පාර දිස්ත්‍රික්කය තමයි පළවෙනි තැනට ඇවිල්ලා තියෙන්නේ 81.13 කාගයක් පෙන්නුම් කරනවා. ඊළඟට මාතර දිස්ත්‍රික්කයේ 80.57 කාගයක් පෙන්නුම් කරනවා. කොළඹ දිස්ත්‍රික්කයේ 79.68 අගයක්. මඩකලපුව දිස්ත්‍රික්කයේ 78.86. හම්බන්තොට දිස්ත්‍රික්කයේ 77.92. නුවර දිස්ත්‍රික්කයේ 76.91. කෑගල්ල දිස්ත්‍රික්කයේ 76.87. ගාල්ල දිස්ත්‍රික්කයේ 76.54. රත්නපුර දිස්ත්‍රික්කයේ 76.29. මන්නාරම දිස්ත්‍රික්කයේ 76.24 සහ ගම්පහ දිස්ත්‍රික්කයේ 75.81 වශයෙන් ඒ දිවයිනේ සාමාන්‍ය අගය වන 75.72 ඉක්මවා තිබෙනවා ඒ දිස්ත්‍රික්ක මම සඳහන් කළ. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි අපි දිස්ත්‍රික්ක සහ පළාත්වල සාධනය පෙන්නුම් කරන්නේ. එතකොට මේ අවස්ථාවේදී අපි මේ දරුවන් පෙනී සිටිනවා විෂයන් 9කට. ඒ විෂයන් 9 අතුරින් විෂයන් 6ක් තිබෙනවා හර විෂයන් හැටියට හඳුනාගත්තු. අනිත් විෂයන් 3 කාණ්ඩ විෂයන් අතුරින් ඒ අපේක්ෂකයන් තෝරා ගන්නා විෂයක්. ඒකට අපි මේ සම්පූර්ණ මේ සංසන්දනාත්මක විග්‍රහයට අපි විශේෂයෙන්ම මේ දරුවන්ගේ ඒ ප්‍රමුඛතා අනුපිළිවෙල සකස් කිරීමේදී අපි ප්‍රධාන විෂයන් 6 තමයි අපි සැලකිල්ලට භාජනය කරන්නේ. මොකද කාණ්ඩ විෂයන් අතුරින් ඒ තෝරා ගන්නා විෂයන් වල තියෙන වෙනස්කම් නිසා මෙහි යම් යම් වෙනස්කම් ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා අපි සාමාන්‍යයෙන් මේ ප්‍රධාන විෂයන් 6 පදනම් කරගෙන තමයි මේ දරුවන්ගේ ඒ මුල් අවස්ථාවලට පැමිණි දරුවන් පිළිබඳ තොරතුරු අපි ලබා දෙන්නේ. මෙහිදී පළමු ස්ථාන එකක්, ඒකම දෙවන ස්ථාන දෙකක්, ඒ අනුව හතරවෙනි ස්ථාන 3ක් සහ හත්වන ස්ථාන 4ක් හැටියටයි පළවෙනි 10 දෙනා අපිට ලැබිලා තිබෙන්නේ. ඒ මොකද එකම ලකුණේ ඉන්න නිසා අපිට මුල් 10 දෙනා අතුරට මේ 10 දෙනා තමයි ඇතුළත් වෙන්නේ. මම මේ අවස්ථාවේදී බලාපොරොත්තු වෙනවා මේ මුල් 10 දෙනා අතරට පැමිණි ඒ දරුවන් පිළිබඳ තොරතුරු සපයන්න. මේ විභාගයේ පළමු ස්ථානය ලබාගෙන තිබෙන්නේ ගාල්ල සංගමිත්තා බාලිකා මහාවිද්‍යාලයේ තෙල්ලඹුර හෙට්ටිගේ හිරුණි මල්ෂා කුමාරතුංග දියණිය. දෙවන ස්ථාන දෙකක් තිබෙනවා. ඒ අතුරින් කොළඹ හත මියුසියස් විද්‍යාලයේ පිටියගේ කුළුණි මෙත්සලා දියණිය එක් දෙවෙනි ස්ථානයකුත්, කුරුණෑගල මලියදේව බාලිකා මහාවිද්‍යාලයේ සුභසිංහ හේරත්ගේ විමංසා ජයනදී රත්නවීර දියණිය අනෙක් දෙවෙනි ස්ථානයත් ලබාගෙන තිබෙනවා. ඒතු දෙවෙනි ස්ථාන දෙකක් තිබෙන නිසා ඊළඟට හතරවෙනි ස්ථාන, හතරවෙනි ස්ථාන 3ක් තිබෙනවා එකම ලකුණේ ඉන්න දරුවන් 3 දෙනෙක්. ඒ 3 දෙනා වන්නේ කොළඹ විශාකා විද්‍යාලයේ ඒකනායක මුදියන්සේලාගේ ශිෂ්‍යයන්නි සිහංසා ජයවර්ධන දියණිය,
ඊළඟට අනෙක් හතරවන ස්ථානයේ නුගේගොඩ අනුලා විද්‍යාලයේ කුඹකගේ දෝන මිතුකේ චමෝදි පෙරේරා දියණිය, ඊළඟ හතරවෙනි ස්ථානය ගාල සංගමිත්තා බාලිකා විද්‍යාලයේ නඳුනි පමුදිතා රණවක දියණිය. ඒ අනුව ඊළඟ ස්ථානයේ හත්වෙනි ස්ථාන බවට පත් වෙනවා. හත්වෙනි ස්ථාන හතර දිනක් ලබාගෙන තිනු එකම ලකුණේ සිටින දරුවන්. ඒ හතර දිනා වන්නේ නුගේගොඩ අනුලා විද්‍යාලයේ අධිකාරි මුදියන්සේලාගේ නෙමින්දි වොනාරා අධිකාරි දියණිය, ගම්පා රත්නාවලි බාලිකා මහාවිද්‍යාලයේ පැලවත්ත විතාරණගේ තත්සරා කාවින්දි විතාරණ දියණිය, ඊළඟට ඊළඟ හත්වෙනි ස්ථානය පානදුර ශ්‍රී සුමංගල බාලිකා මහාවිද්‍යාලයේ තමාසි ධනංජනා වික්‍රමගේ දියණිය, අනෙක් හත්වෙනි ස්ථානය මාතර රාහුල විද්‍යාලයේ සකුණ දින්ෂ් සදීෂාන් සමර වික්‍රම පුතනුවන්. ඉතින් මේ අනුව ඒ මුල් දහ දෙනා ඒ ආකාරයටයි සමන්විත වෙන්නේ. ඉතින් මට මෙතන සුවිශේෂත්වයක් පෙනෙන්නේ මුල් දහ දෙනා අතුරින් නව දෙනෙක්ම ගැහැණු දරුවන්, එක පිරිමි දරුවෙක් තමයි මුල් ස්ථාන 10ට ඇතුළත් වෙලා තිබෙන්නේ. ඉතින් ඒ දරුවන් ගාල්ල, කොළඹ, කුරුණෑගල, ගම්පහ, මාතර වගේ ප්‍රදේශවලට තමයි විසිරලා තියෙන්නේ. ඉතින් දිවයිනේ ප්‍රදේශ ගණනාවක් මේ ආවරණය යන ආකාරයට. ඉතින් මම මේ පළමු ස්ථාන 10 ගැන විශේෂයෙන් සඳහන් කරේ මේක මේ දරුවන්ට කෞරවයක් වශයෙන් වගේම. නමුත් මම කියන්නට ඕනේ මේකට වඩා වැදගත් වෙන්නේ මේ දරුවන්ගේ ඒ සාධනය, ඒ තමන්ගේ සාධනය තවදුරටත් ඉහළ නංවා ගැනීම. අපි දරුවන් අතර තරගයක් ඇති කිරීම නෙවෙයි මෙතන බලාපොරොත්තුව. ඒ සෑම දරුවෙක්ම ඒ ඉදිරියට ගෙන යාම තමයි බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම මේ සාමාන්‍ය පිළි විභාගයේ එක පැත්තකින් උසස් පෙළ සුදුසුකම් ලැබීමේ විභාගයක් වගේම දැන් ඉදිරියට බලාපොරොත්තු වෙන්නේ මේ විභාගයේ මේ විභාගයෙන් තෝරා ගැනීමක් නොකර උසස් පෙළ සඳහා සියලුම සිසුන් අපි යොමු කර ගැනීමට හැකිවන ආකාරයට විභාගයක් පැවැත්වීම තමයි නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණත් සමග. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම නැවතත් මම සඳහන් කරන්නේ මේ සියලු දරුවන් මේ ලබාගත්තු ජයග්‍රහණ පිළිබඳව අපි විශේෂයෙන්ම සතුටු වෙනවා. මොකද සමස්තයක් හැටියට මේ රටේ ඒ හොඳ සාධනයක් පෙන්නුම් කරනවා. අපි අපේක්ෂා කරන්නේ මේ 75 නෙවෙයි 100%ක්ම මේ දරුවන් විභාගයට පෙනී සිටින දරුවන් ඒ අපි අපේක්ෂා කරන සාධනයට ළඟා වීම. ඒක තමයි අපි අපේක්ෂා කරන තත්ත්වය.